ආයිබෝවන් දවස නිමා වීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මක ඔබට කියන්නට අප සූදානම්. හරිදී හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. පාර්ලිමේන්තු සේවකයන් රැගත් බස් රථයක් පාර්ලිමේන්තුවේ පොකුණට පෙරළෙයි. වැලිගමින් කුඩු කිලෝ 100ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට. මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 19000ක් පසු කරයි. මරණ සංඛ්‍යාවත් ඉහළට. තත්ත්වය භයානකයි. පාසල් ආරම්භ කරන්න එපා. ගුරු සංගම් ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි. යහපාලන ආණ්ඩුව අපේ හැම දෙයකින්ම පරිගත්තා. නව මැනින් වෙළඳපොළ ජනතා අයිතියට පත් කරමින් අගමැති කියයි. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට පැමිණි විදේශීය ක්‍රීඩකින් කිහිප දෙනෙකුටම කොරෝනා. LPL හරහා තවත් කොරෝනා පොකුරක් බිහිවිය හැකි. සමගි ජන බලවේගය අනතුරු හංගවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් විගස ශ්‍රී ලංකාවේ ජනතාවට කොවිඩ් එන්නත ලබා දෙනවා. ඇමති නාමල්ගින් සහතිකයක්. අඩි 7000ක් උස සුන්දර ගම්මානයේ මිනිසුන්ගේ අසුන්දර ජීවිතය. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මාතර වැලිගම් ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් අද අත්අඩංගුවට ගත්තා. මාතර වැලිගම් ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින ගණනාවක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින සවස් කාලයේ වැලිගම් ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් 3 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම එම සැකකරුවන් භාවිත කරන ලද මෝටර රථයක්ද පොලිසිය ආරයටගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය විසින් දින ගණනාවක් තිස්සේ කරන ලද ආවේශනයක ප්‍රතිඵලයක් හැටියටයි මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සහ මත්කුඩු තොගය අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එම සැකකරුවන් සහ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතව තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සමග පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පාර්ලිමේන්තු සේවකයන් රැගෙන යාමට පැමිණි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල රැයත් බස් රථයක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපිට ඇති පොකුණකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. පාර්ලිමේන්තු සේවකයන් රැගෙන යාමට පැමිණ ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල රැයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. පැවති අධික වර්ෂාපතනයත් සමග පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් රැගෙන යාමට බස් රථය අද දිනේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ඒමට අවසර ලබා දී තිබුණා. ඒ අනුව පාර්ලිමේන්තු සේවකයන් නංවාගත් මෙම බස් රථය යලි පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතර යාමට උත්සාහ කිරීමේදී පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ටී හන්දියේදී බස් රථය දියවන්නා ඔයෙන් ජලය ලැබෙන විශාල පොකුණට පෙරළී තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුළ පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන් 30 35 අතර ප්‍රමාණයක් සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. බස් රථය අනතුරට ලක්වීමෙන් එම සේවකීන් කිසිවෙකුටත් බරපතල තත්ත්වයේ තුවාල සිදුවී නොමැති අතර සුළු සීරීම් සහ තැලීම් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිසිය විසින් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිස් බහරයට ගෙන තිබෙනවා. අද පස්වරුවන විට තවත් කොවිඩ් ආසාදිතින් 220 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 19000 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 25ක කාන්තාවක් සිය වයස අවුරුදු 2ක බිරිඳාද රැගෙන ඊයේ රාත්‍රී 9:10ට පමණ රෝහලෙන් පලා ගොස් තිබුණා. අදාළ කාන්තාව සිය දරුවා රැගෙන ගොස් ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් සිටියේදී එම දරුවා සොයා ගැනීමට පොලිසිය ඊයේ රාත්‍රී 11ට පමණ සමත් වුණා. මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඇය සොයා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළ අතර අදාළ කාන්තාව සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පැතීමටද කටයුතු කළා.
කළුතර උතුර ජනරජ නිවාස යෝජනා ක්‍රමයේ සිදු කළ ආඹු PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදනයේ වූ කාන්තාවක් පිළිබඳව තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව එම ප්‍රදේශයේ නිවාස 60කට අධික සංඛ්‍යාවකට ගොස් ඇති අතර ඒතුවින් එම ප්‍රදේශයේ පුද්ගලයන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මෙතර දීපවාලි උත්සවය වෙනුවෙන් වතුකරයේ තම නිවස වෙත පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකුට හා වයස අවුරුදු 38ක දෙදරුපියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා වැල්ලවත්ත හා කොළඹපිටියන ප්‍රදේශවල පෙදරේරුවන් වශයෙන් එකම ස්ථානයේ සේවය කළ පුද්ගලින් වන අතර පසුගියදා කොළඹ සිට තම නිවසට පැමිණ සිටි බවත් ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. දෙමඩකොටු ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අඹුසැමියෝලක් දීපවාලී උත්සවෙන් පසු තලවක් හැලේ සෙන්ක්ලියා වතුආයේ තම ඥාති නිවසකට පැමිණ සැඟව සිටි තිබෙනවා. අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඉන් එම කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට පැමිණ සිටියදී ප්‍රවීණ රංගන ශිල්පී වින්සන් කරෝ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට තිබෙනවා. පසුව ඔහු අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. රජය විසින් එළඹෙන සඳුදා දින පාසල් විවෘත කිරීමට ඊයේ දින තීරණය කිරීමත් සමගම මෙවන විට ඊට එරෙහිව විරෝධතා රැසක් මතුවෙමින් පවතිනවා. පවතින වසංගත තත්වයේ හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 3 වනදා සියලු පාසල් වෙත තෙවන පාසල් වාර්ය සඳහා වන නිවාඩු ලබා දීම සිදු කළ අතර වෛරස ව්‍යාප්තිය හේතු කරගනිමින් දිනෙන් දින තෙවන පාසල් වාර්ය සඳහා පාසල් ආරම්භ කිරීම කල් දැමීමට සිදු වුණා. කෙසේ නමුත් ලැබුණු සෞඛ්‍ය නිර්දේශ මත බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට එළඹෙන 23 වන සඳුදා දින 6 වසරේ සිට 13 වන ශ්‍රේණිය සඳහා සෙසු පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පී. රිස් මහතා ඊයේ දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. කෙසේ වෙතත් මේවන විට පවතින තත්ත්වයේ හමුවේ තවදුරටත් පාසල් විවෘත නොකරන ලෙසයි ලංකා ගුරු සංගමයේ ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති පවසන්නේ. අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කව මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නියුත් කරනවා කියලා. අපි දැක්කා අධ්‍යාපන ලේකම්වරයා නියුත් කරලා තියෙනවා චක්‍රලේඛයක්. ඒ චක්‍රලේඛේ යටින් සඳහන් කරලා තියෙනවා විධිමත් චක්‍රලේඛයක් නියුත් කරනවා කියලා. තවමත් මේ මාධ්‍ය සාකච්ඡාව අපි කතා කරන සිකුරාදා තවමත් නියුත් කරලා නැහැ. සැලසුමක් සහිතව විධිමත් ක්‍රමවේදයකට පාසල් ආරම්භ කරන්න ජී.එල්.පී. රිස් අමතිතුමා නිින්දෙන් අවදිලා වගේ ඊයේ හදිස්සියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා 23 ඉඳලා පාසල් පටන් ගන්නවා කියලා දවස් 3ක් තියලා කීවා. වට පාසල් පටන් ගන්න බෑ. ඒක තමයි ඇත්ත යථාර්ථය. මේක අන්තිම අමනෝච්ච ක්‍රියාව. දරුවෝ කියන්නේ අපේ ජීවිත. ඔවුන් කුමන තත්වයකදී වුව අපි අවධානයට ලක් කරන්න සූදානම් නැහැ. මේක දේශපාලනයක් නෙමෙයි. දේශපාලනයෙන් තොරව සියලුම දෙනා අපි විරුද්ධ යුතු කාරණයක් පාසල් නැවත විවෘත කිරීමට. ඒ නිසා මේක වහාම නතර කර යුතුයි. මෙතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද පැවති මාධ්‍ය හමුවකදීද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙලෙස අදහස් පළ කළා. දෙවතාවක් හිතන්න කියලා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පාසල් විවෘත කිරීම පිළිබඳ. මේ පාසල් ඇරීම මේ වෙලාවේ ගත යුතු ප්‍රමුඛත්වයද? එතකොට ඊට පස්සේ ඒක වැරදුනොත් මේ වගේ සත්වයක් උදා වුණොත් දැන් ඊට පස්සේ කියයි මොකද්ද ඊළඟට කියන්නේ? පාසල් වල දරුවන් හරියට හැසිරුන් නැති හින්දා එහෙම නැත්නම් පාසල් වල ඉන්න විදුහල්පතිත් ඒ අර කමිටුවත් හරි නිසි තීන්දුව ගත්තේ නැති හින්දා කොරෝනා පාසල් කොකුරක් ඇති වුණා කියයි. මෙතර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා මේ අද අවුද්ද තුලදී අවස්ථා කිහිපයකදීම දරුවන්ගේ අධ්‍යාපනය යම්කිසි විදියකින් අතරමඟ නැවතීමක් සිදු වුණා කොවිඩ් 19 රෝගයේ වසංගතය නිසා ඒ මුළු රටපුරාම සිදු වුණා. නමුත් ඒ අභියෝග ජයගෙන මේ අවුද්ද තුලදී ශිෂ්‍යත්ව විභාගයත් උසස් පෙළ විභාගයත් අපිට පවත්වන්න පුළුවන් වුණා. නමුත් අනිත් දරුවන්ගේ අධ්‍යාපනය මේ විදියටම දිගටම පවත්වාගෙන යන්න ඕන විධිමත් අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සඳහා කරන්න තියෙන විකල්ප හෝ එකම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදු වෙනවා. ඒ නිසා තමයි තවදුරටත් ප්‍රමාණවත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසල් විවෘත කිරීම සිදු කළේ. 2021 අයවැය දෙවනවර කියීමේ විවාදයේ තෙවන දිනය අදයි. මේ මැතිසබේදී පළ වූ අදහස්. කෝවිඩ් ආසාදිත ප්‍රජාවට අවශ්‍ය වෙන්ටිලේටර් දැඩි සත්කාරක ඇනම් අද නැහැ. හැබැයි පොහොට්ටුවේ වෙන්ටිලේටරය නම් හොඳට වැඩ කරනවා.
දැන් ජනතාව උන්නත් එකයි මලත් එකයි අද මොන අයවැය ක්‍රියාත්මක කරන්නට පෙර රටක ජනතාව ජීවත් කරවන්නට රටක් තියෙන්නට බැරි වෙලාවත් මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ එන්නත් ඇලවුම් කිරීමේදී එන්නත් ලබා ගැනීමේදී මම මේ රජයට උපදෙස් දෙනවා කැනඩා රජයට කතා කරන්න කැනඩාවේ අතිරික්තයක් තියෙනවා මේ අතිරික්තයක් තියෙන එන්නත් ටිකාරි අපේ රටට ලබා ගන්නට රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට එළමෙන් වැක්සීන් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා ඒක එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව මිලියන ගණන් ඕඩර් කරලා ඇති ඉතින් අපටත් ඕක වමනා වෙච්ච දවස අපි ඕඩර් කරගන්න මෙහෙට වැක්සීන් එපා කියලා කියන්න එපා බා පොඩ්ඩක් ඉන්න කිව්වා කිව්වා දැම්ම ඕනේ නැහැ කියලා කියාවේ ඔව් मोटरसाइकिल ප්‍රීති ප්‍රශ්නේ ඉස්සෙල්ලා අඳුර ගන්නවා. ඉතින් අනාගතේ අපි මේ රට හොඳ තැනකට ගෙන්න පුළුවන් නම් අපි ගාව ඇත්තටම ගොඩක් ප්ලෑන් තියෙනවා. 83 කලබලේ කාලේ ලංකාව දාලා ගියපු අය ලංකාව ඇතුළට ආපහු එන්න ඕනේ නම් ඒගොල්ලන්ගේ ආයතන ගේන්න ඕනේ නම් අපි ඒගොල්ලන් ඒගොල්ලන්ට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන්න ඕනේ. ටෙරරිසම් ඇති උනේ පොලිටිකල් සොලියුෂන් එක දුන්නේ නැති නිසා. අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට කලින් දේශනා කළේ මේ විපක්ෂයක් ශ්‍රී ලංකාවේ බිහි වෙනවා කියන එක අනාගතයේ දැකීමෙන් නැයි කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන් ඈත ගමක ඉඳලා කීප දෙනෙක් කොළඹට ආපු වෙලාවක පේමන්ට් එකේ එක වෙලෙන්දෙක් බොහොම ලස්සනට පැකට් කරපු කමීස තොගයක් බිම දාගෙන පිට නෑ අපෙන් විතරමයි කියලා ඉතින් අර ගමෙන් ආපු අය හිතුවා කමීස දෙක දෙක අරගෙන ගමේ යන්න ඕන කියලා අන්තිමට ගමේ ගිහින් දිගෑරලා බලනකොට තමයි දැක්කේ කොලර් එක තියෙනවා අත් දෙක තියෙනවා බොත්තම් සමග ඉස්සරහා පැත්ත තිබෙනවා ඒත් පිට නැති නිසා අඳින්න බැරි බව මේ අයවැයත් හරියට පිට නැති කමීසයක් වගේ කතා බහට ලක්ුණේ මේ වැක්සිනේෂන් එකක් ගැන ඇයි තාම ඕඩර් කරලා නැත්තේ කියන එක තාම WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් අනුමත කරලා නැහැ වෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව කරපු දවසට දැන් මේ වැක්සිනේෂන් එක පාවිච්චි නැත්නම් මේ බෙහෙත පාවිච්චි කරන සුදුසුයි කියලා එදාට ඒක අපේ රටේ ජනතාවට ලබා දෙන්න කරු කතානායකතුමනි අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ පහුගිය ආණ්ඩු කාල සීමාව ලෝකේ ලොකුම තෙල් පිරිපහදුව දානවා කිව්වා. ලෝකේ ලොකුම ටයර් නිෂ්පාදන කාර්ය දානවා කිව්වා. මේ වෙල්ගම ඇමතුමත් මාත් ගිල ගුටි කෑවා මතකද ඔබතුමාට? ඔබතුමාට ගෙවුවා මේ අය. දැන් ඔය ළඟින් වාඩි කරන් හිටියද? කෝ මුල් ගල. ඔබතුමාලා සාර්ථකණක් දිලිප් ප්‍රදාරච්චි මාළු කන්නෑ මේ ටීවී එකේ ඉස්සරහා ඉන්නලා. මත්ස තොග විකුණ ගන්න බැරි එකයි මිනිස්සු ගන්න නැති එකයි කාරණා දෙකක්. තුනටිය පණ නැහැ හොඳ වාහනයක් ඕන කියලා. එහෙම තමයි ඔබතුමාලා වරප්‍රසාද ගත්තේ. හොඳ හොඳන පණ තියෙනවා. අමුදාවට අණ දුන්න අවුරුදු 5ක් තවුන්නාසෙලා මහා නගර හා නගරසභා ප්‍රදේශ වලට ඇවිදින මන්ත්‍රීව සහ බාහිර විවේකී පරිසර හදන්න මිලියන 2000යි මේ අවස්ථාවේ අපේ රට හදිසි 2021 වර්ෂයේ මන්ත්‍රීරුද විවේක ගන්න ස්ථානද අපේ ජනතාවට ගෙයින් එළියට යන්න විදියක් නැහැ මේ වගේ සුරංගනා කතා කියලා මේව ලියලා දෙන්නේ කවුද දන්නේ අගමැතිතුමාට කළුතරට විශ්වවිද්‍යාලයක් ගේනොත් මම 100% කැමතියි මං ඒකට අත් දෙකම උසනවා අත් දෙක විසරක් නෙමෙයි මගේ සම්පූර්ණ ශ්‍රමය දෙනවා විශ්වවිද්‍යාලයක් හදනවා නම් ගිහිල්ලා අඩු ගානේ ගල් අදින්න හරි මම යනවා ඒ තරම් මං කැමතියි නමුත් මේ දීලා තියෙන මුදලෙන් පුළුවන් මේ බජට් එක හැමදාම කරන්නේ කවුද එකම කණ්ඩායමක් නේ කියන්නේ කරන්නේ විමල් වීරවංශ මහත්තයා කෑ ගහලා කිව්වා අපි ආණ්ඩුවේ ඉන්නකොට මමත් කැවෙන්න කැමතිවරේ ආර්ථික ඝාතකයෙක් කියන්නේ මේගොල්ලන් තමයි මේ හදන්නේ ඒකෝර මේ පැත්තට ආපුවම මේ සම්මුණාසගේ යහපාලන ආණ්ඩුවේ ඒකේ පිට රටින් උන් ඇවිල්ලා තමයි මෙහෙ අය හදන්නේ මෙන්න අපිට කෙලවිල ගිය තැන මෙතන යහපාලන අය හැම තැනටම ෆ්‍රී වයිෆයි දෙනවායි කිව්වා අනේ අර ස්මාර්ට්ෆෝන් අරගෙන මෙරටේ තරුණ තරුණියෝ පාරක් ගානේ හන්දි ගානේ බලාගෙන හිටියා ෆ්‍රී වයිෆයි හම්බ වෙනකන් මොකද අන්තිමට කළේ ඩේටා වලට 140ක් බදු ගැව්වා අර අයින්සක නංගි කෙනෙක් අරගෙන කිව්වා නංගි තෙමෙන්න එපා පාරේ අපි යන පුංචි කාර් එකක් කිව්වා නංගි තාමත් තෙමෙනවා දරුවේ කම්බරේ වල 24ක් දෙනවයි කිව්වා මූදේ දීවරේ මැරුනහම හදිසියේ මැරුවා ලක්ෂ 10ක් රක්ෂණයක් දෙනවයි කිව්වා දුන්නද අර යන්තම් අර බේරුනේ හර්ෂ මන්ත්‍රීතුමා අර ගිලන් රත ටිකක් ගියලා දීලා ඒ සීන දකපු හිඳ තමයි තමුන්නාසල ජනතාවයි පැත්තරේ වල තියන්නේ හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා පළ මිලියන 2ක් සිටුවීමේ හුස්ම දෙනතුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ජනාධිපතිවරයාද පෙරවරුවේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මුලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැලයේ ලෙස සුදුසඳුන් පැලයක් රෝපණය කරනු ලැබුවා
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වායන මහතුරුන්ද පැල සිටුවමින් වැඩසටහනට එක් වුණා. රට පුරා පැල බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැල බෙදා දීමද මෙහිදී සිදු වුණා. පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරෙනවා. වයිගොලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කරන අතර ඉදිරි වසර 5 ඇතුළත පැල මිලියන 2ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යාංශය ආරක්ෂක මූලස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාව එකබද්ධව වැඩසටහන ක්‍රියාත්මකයි. පැලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පැලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණයේ විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වූ අතර එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණයේ විවෘත කළා. කොයින් 19 තත්ත්වයේ තුල වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කරලා නැහැ. වත්මන් ජනාධිපතිතුමා ඒවකට ආරක්ෂක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි කාලයේදී එතුමාගේ උපදෙස් පරිදි මත්ස්‍ය තෝගවල සංකීර්ණයේ කටයුතු නියමිත පරිදි නිම කරලා ජනතා අයිතියට පවත් කරන්න අපිට හැකි වුණා. මත්ස්‍ය තෝගවල සංකීර්ණය පැලියකට ගෙන යන අවස්ථාවේ එම තමයි කොළඹ එළවලු සංකීර්ණයක් ගෙන යාමට මූලික සකස් කිරීම මොබිස්. ඒ අනුව මැනින්වල සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු 2013 වර්ෂයේදී ආරම්භ කළා. පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මේ කටයුතු මන්දගාමීව නොකරන්නට මේ ජනතා අයිතියට පත් වී බොහෝ කල් ගත විය යුතු බවත් කියන්න ඕන. ඒක හොඳයි. නැත්තම් අපිට ඇවිල්ලා විරුද්ධ කරන්න බෑනේ. තැ හැමදේම කරන්නේ අපි හදපුවා ඒකට විරුද්ධ කරපු එක. නමුත් අපේ රජයත් යටතේ ආරම්භ කරපු ව්‍යාකෘති අපේ රජයක් යටතේම විරුද්ධ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපි මාළු එළවලු තොග වෙනදාම් පමණක් නොවේ ඊට කොටි පවත්වාගෙන යන වියලි ආහාර තොග බඩු උඩුනැගිලි දව තොග බඩුද ඉදිරියේදී පෑලියට ගොඩන ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. LPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණි තවත් විදේශීය ක්‍රීඩකයෙකු වන සොහයිල් තන්වීරටද කොවිඩ් ආසාදින වී ඇති බව අද තහවුරු වුණා. මේ අතර කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක LPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම තුළින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසන්නේ. COVID-19 වසංගතය රට පුරා බොහොම සීග්‍රයෙන් පැතිරලා යන අවස්ථාවක ඉතාමත්ම කඩිනමින් දැන් මේ LPL ක්‍රිකට් තරගාවලියක් සූදානම් කරන්න ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙනවා. මේ මාසේ 26 වෙනිදා ඉඳලා දැන් මේ වෙනකොට මේ එක් අයෙක් මේ තරගාවලියට පැමිණුණු රවින්ද්‍ර පාල් සිං කියන ක්‍රීඩකයා කොරෝනා පොසිටිව් තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් විවිධ රටවල් වලින් අපේ රටට මේ ක්‍රිකට් තරගාවලිය හරහා මාධ්‍යවේදීන් සමහල්ලාවට උපදේශකයින් ක්‍රීඩකයින් විස්තර විචාරකයින් මේ සියලු අය මේ අපේ රටට එනවා. ක්‍රිකට් තරගාවලිය හරහා විදේශ රටවල් වලින් මේ එන අය අපිට කොරෝනාත් අරගෙන ආවොත් අපිට තවත් කොරෝනා පොකුරක් අපේ රට තුළ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. නුවරඑළිය දිස්ත්‍රික්කෙටම PCR යන්ත්‍ර එකයි තියෙන්නේ. විශාල අවදානමකට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් ප්‍රශ්නේෙන්ද. මේ කොවිඩ් ප්‍රශ්නය වත්ත තුලට ගියොත් බලන්න විශාල අවදානමක් තියෙනවා දැන් මේ අවස්ථාව වෙනකොට. නමුත් කිසිම සූදානමක් නැහැ. ඒ සඳහා තියෙන ප්‍රතිපාදනය මොනවද? නැහැ කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙනම් සම්පූර්ණයෙන්ම වතුකරයේ ජනතාව අමතක කරපු බජට් එකක් හැටියට තමයි මේක විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙරට කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඉතිහාසයේ කවදාවත් 3-2ක් ගන්න බෑ කියමු ඡන්ද ක්‍රමයේ ඇතුලේ 3-2කුත් පොහොට්ටුව ගත්ත සින්නදොරේගේ දුර්වල නායකත්වය නිසා විරුද්ධ පක්ෂයේ එහෙම අමාරුවෙන් 54ක් ගැට ගහගත්ත සින්නදොරේට දැන් මාස දෙකයි ගියේ 54ක් නැහැ. දැන් හාෆ් සෙන්චරිකුත් නැහැ. දැන් තියෙන 48යි. 20 වෙනි සංශෝධනයේ 6ක් ගලවලා අඩුගානේ පෙරියදොරේ ඡන්ද 20 ගාන පෙරදුනත් පෙරියදොරේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලගෙන හිටියා. පෙරියදොරේ රටේ නායකයා වෙන්න දන්නේ නැහැ, විපක්ෂ නායකයා වෙන්න දන්නවා. සින්නදොරේ නායකයා වෙන්න දන්නෙත් නැහැ, විපක්ෂ නායකයා වෙන්න දන්නෙත් නැහැ. මම හිතන්නේ සංගල මමරවීර සර් ෆේල් කියන එක ගෙනලා තියෙන්නේ මිනිස්සුන්ට කිව්වට මේ ගෝඨාභය සර් කියලා. මේ සර් කියන්නේ සජිත්. සර් පටන් ගන්න එකනේ.
සර් ෆේල් සර් කියන්නේ සදිත් ෆේල් කියලායි මම මේ කියන්නේ. ඊගාවට 18000 කින් ඊයේ වෙනකොට 12000 රෝගීන් සුවපත් වෙලා ගෙදර ගියා. 12000ක් සුවපත් කරපු ගෝඨාභය මහත්තයාද පාස්. එහෙම නැත්නම් දැන දැනත් පාස්කු ප්‍රහාරයේ වෙලාවේ කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැතුව තමන් සහ තමන්ගේ දරුවෝ ටික විතරක් බේරන ගෙවල් වලට හිටපු ඒ අයද පාස්. 2021 මේ ගෙනාපු අයවැලේකණය මේක රන් හා සමානයි. මේ අයවැලේකණ තුල තමයි මේ රටේ සමස්ත අනාගත සංවර්ධන ක්‍රියාදාමයේ ලෝකයේත් එක්ක මහා දැවැන්ත රටක් බවට පත් කිරීමේ ඒ වැඩපිළිවෙල මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ පොතකට සීමා නොවී ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යුගය නතර කරන්නේ මේ රටේ හැම පැත්තෙම අපි සංවර්ධනය කළා. මුහුදු මට්ටමේ සිට අඩි 7000කට ආසන්න උසකින් යුත් ඉතා මනරම් සුන්දර වූ ගම්මානයක ජීවත් වන ජනතාවගේ අසුන්දර ජීවිත කතාව පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා බලංගොඩ ප්‍රදේශයේ. අද කාලේ පවතින තත්ත්වයක් එක්ක අපි හැම කෙනෙක්ම බොහොම කැමැත්තක් දක්වන්නේ මානසික පීඩනයක් ඇති කර දී තිබෙන නාගරීකරණයෙන් මිදිලා නිදහසේ නිවී සැනසෙල්ලේ ගම්බද නිසංසල ප්‍රදේශයක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. පරිසරය හරිම සිසිල්, පරිසරය හරිම ලස්සනයි. ඒ පරිසරය අපේ සිතගත දෙකම පිනවනවා. ඒත් අපි මේ කියන්නට යන්නේ පරිසරය සුන්දර වුණත් මිනිසුන්ගේ ජීවිත අසුන්දර වූ ගම්මානයක පුවතක් පිළිබඳව. සබරගමු පළාතේ පිහිටි උසම ජනාවාසය වන නැක්රැක් ගම්මානයයි ඔබ මේ දකින්නේ. මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් තමයි මේ සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ. කඳුකර පරිසරයක ඉහළම ස්ථානයක පිහිටි මේ ගම්මානයට ගිය අයෙකුට මිහිඳුම් වලාවන් ගත දැවටෙන විට සබදාහමේ සොඳුරු ආස්වාදය මනරම්ව විඳ ගන්නට පුළුවන්. හැබැයි මේ ගම්මානයට ගමන් කිරීමට තියෙන මාර්ගය අති දුෂ්කරයි. ඒ තමයි මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට තියෙන ප්‍රධානම ගැටලුව. ගම්මානයට තියෙන එකම පාසලට කිලෝමීටර් 14ක් පයින් යන්නට ඕනේ. ඒ කියන්නේ මේ ගම්මානේ දරුවන්ට ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදරට එන්න කිලෝමීටර් 28ක් ගමන් කරන්න ඕනේ. ඉස්කෝලේ යනවා කිලෝමීටර් 15ක් යන්න ඕනේ මෙතන ඉඳලා. කිලෝමීටර් 15 උදේ ගිහිලා ආය අවසන් කිලෝමීටර් 15 උඩ නැගලා එන්න ඕනේ. ඒ එනකොටත් මේ ළමයින්ට මොකක් හරි වුණත් අපි දන්නේ නැහැ මෙතනට එනකම්ම. වෙන ළමෙක් ඇවිල්ලා කියනකම් අපි දන්නේ නැහැ මොකද්ද උනේ කියන එක. මේ පාර ඡන්දෙට ඇවිල්ලා කිව්වා මේ පාර හදනවා අර කරනවා මේ කරනවා කියලා උනාට තව වෙනකුත් අපිට කිසිම දෙයක් කරලා නැහැ. ආදිසියට ලෙඩක් දුකක් වුණොත් එහෙම මිනිහෙක්ව මේ ඉඳලා ගෙනියනකොට අපි ගෙනියන්න ඕනේ බලංගොඩට. බලංගොඩ ගෙනියනකොට මිනිහා මැරිලා තියෙදි ගම්මානේ පවුල් 52ක් ජීවත් වෙනවා. ඔවුන්ගේ එකම රැකියාව වතුවල වැඩ කිරීම. කුලී වැඩකට යනවා නම් නගරෙට ගිහිල්ලා ආපහු එන්න දවසම ගත වෙනවා. ගෙන්නේ කියන්නේ අපි ගලගමට හරි බලංගොඩට හරි අපි යන්න ඕනේ. යනවා කියන්නේ දවසක් අපි මෙතන ඉඳලා බස් එකට ගිහිල්ලා බස් එකකින් ගිහිල්ලා එතනින් ගිහිල්ලා අපි කට්ටිය දාදෙනෙක් ඉතුරු ගියොත් මේ මොනාරෝරියක් අයර් කරගෙන උඩට එනවා. එතකොට ඒ අරෝරියට එතන ඉඳලා පෙර 8000ක් විතර අපිට මේ රෝරියට අයර් එක ගොඩ එනවා. හරියට පාරක් නැහැ. ඒ කියන්නේ පාරක් නැහැ කියන්නේ පාර නැත්තෙම නැහැ මේ වාහනයක් එන්න බෑ. අපිට දැන් අදිසියකට වීලයක් අරන් යන්න ගියොත් වීලයකට අපිට යනවා 4500ක් විතර. ඔවුන්ට තියෙන තවත් ඛේදවාචකයක් තමයි මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000ක් ආසන්න උසකින් තියෙන නිසා මේ ගම්මානයට දැඩි සුළඟක් පවතිනවා. ඔබට පේනවා ඇති මේ දර්ශනවල. ගමටම තියෙන එකම එක කඩයයි. ඒකෙත් මිල අධිකයි. ලෙඩක් හැදුනොත් බේතක් හේතක් ගන්න යන්න සිද්ධ වුණොත් ත්‍රී රෝද රථයකට මේ ගමට ඇවිල්ලා යන්න රුපියල් 4500ක් වැය වෙනවා. විශේෂම ලක්ෂණය තමයි ඉතාමත් සුළු කාලයක් තුළ විනාඩි කිහිපයක් තුළ පරිසර පද්ධතිය සම්පූර්ණ වෙනස් වෙනවා. මිහිඳුම් ගලා එනවා, වැසිකුණාටු වෙනවා, අවු වෙනවා. අපිට තනිපෙන දේ එනවා මේකට තමයි සීතල වෙඩි. පත්ත අන්තිම සෞත් උරකට. කොහොම අමාරු සර් බලලා කොහොම අරලා දැන්නද. ලොකු මිනිස්සු යනවා බලලා බලලා යනවා. මොකද කරලා දැන්නේ. වයිප් එකේ ගිය බබම් බෙන්ද. ඒ ඉන්නකොටම අමාරු වුණා බබම් බෙන්ද. එකගෙන ගියේ මගේ එනකොටම බබ හම්බුණා. ඇම්බුලන්ස් එක ආවේ ස්කෝලේ තියෙන අතන තමයි ඇම්බුලන්ස් එක ආවේ. ඒ වෙනකොට මේ මගේ දෙනකොටම බබ හම්බුණා. පාර පාර අමාරු නිසා තමයි මම අහන්නේ බබ හම්බුනේ. පාර හම්බුනේ ස්පීඩර් කියලා තමයි හම්බෙන්නේ.
මෙවන් සුන්දර ගම්මාන රැකගෙන එහි ඇති සුන්දරත්වය ගමේ ජීවත් වන මිනිස්සුන්ටත් ලබා දෙන්න පුළුවන් නම් එය නොවේද රටේ සැබෑ සංවර්ධනය. රට ගොඩනගන්න තත්පර 60ක් පොඩි සිරු මිනිත් දැන් प्रतिपत्ति प्रकाश अणु निवास अहिमील निवास इधिकीमे वेटस्टान उमी समृद्धि संवर्धन दिपार्थमेंट निवास इधिकीम आरंभ करवधि श्रीके प्रदेश लेखम हतरकट आयत ग्राम सेवासम एकसिय दिखकिन तोरा कणुबु निवास अहिमी अडुआदय लाभी पउल संधा निवास इधिकीमे पलम अधियरे मूल्याधार प्रधान वौन्याव समृद्धि संवर्धन दिपार्थमेंट परश्रेदी सिदुकेरुना एम वौन्यावधि श्रीलेखम एस एम समन बंधु सेन महतागे प्रधान मेम निवास वल इधिकीम मास हाइक पमन कालयाकुत अवसन किरीमट सनसुम करतिभाव संधान එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.